So today we have President SLC, Honorable Dinakis Mutupalo, Mr. Shami Silva, Treasurer, Mr. Krishanta Kapwata, and CEO, Mr. Ashley Silva. I will hand the mic over to President to address you. I go on. May Maki, Sutuan Dana, other party hammer, and Miss Gilanda. Api adapt your conduct, Madi Saka Chadi, Allah Vikaragata, Pedro, other upcoming Sansuper and Tuna Madi, Denmark Karana, Cricket, Dirak, Yogim, Vidaka, Samahari, Tim. ඒ වගේම හෙට ක්‍රම අපි අලුතින් එනවා හයි පර්ෆෝමන්ස් මැනේජර් සයිමන් එයාගේ භූමිකාව එයාගේ රාජකාරිය සහ එයාගේ වැඩිම පිළිබඳව මාධ්‍ය සාකච්ඡා දෙක අපි සැලසුම් කරා ඉතින් සමහර ඒ දෙක එක්තරම අද දෙකම කරමුද දැන් දෙකම කරමුද කියන අදහස් තිබම මාධ්‍ය සමයන් හිතවතුන් කිව්වේ නැහැ මේ කතන්දර දෙකක් පොඩක් ප්‍රතිරියර තේරුමක් නැහැ ඒ නිසා අදත් හෙටත් මේ දේ සිද්ධ කරලා ප්‍රශ්නයක් නැහැ ඒකට එකම වෙච්ච අයට මම සුදිනා වගේම සමහර අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවනි නමුත් අපිට නිරන්තරයෙන්ම මේ සාකච්ඡා දෙක අතිසාහිත වෙමින් වශයෙන් සල්පි සැලසුම් කරා ඒ නිසා අද පැමිණි අයටත් ඒ වගේම හෙට පැමිණෙන කියලා ඔස්ට්‍රේලියාවේ අපිට පුළුවන් වුණා තරගාවලියක් ලෝක කන්නාම සමසම් වෙලා ඉලක්කරන්න තොර අපේ වර්ල්ඩ් මිෂන් එකෙන් ඔස්ට්‍රේලියාවේ ක්ලාස් පහක් ලබා ගන්න ලින්කරන පුළුවන් වුණා. ඉංග්‍රාන්තයේ සරේ එක අපිට පවුම් ලක්ෂ 75,000 එයාගෙන අනිකුත් සසු රටවල් වලින් සහ සිල්ලු මනි අපි වෙනින් එකතු වෙච්ච අයට ඇමරිකන් ඩොලර් මිලියන තුනක අපිට ආදාය සහයෝගය දෙන්න ක්‍රිකට් එකකට 2005 අපිට උදව් කරන්න කැමති වුණා. ඉතින් අපි මේ ව්‍යාපෘතිය දිගටම ගෙනියන්න නැතුව මම ඒක අත්හිතල තිබුණා. නමුත් ඒ අත්හිතන වෙලාවේ ඒක අපි ICC වලත් එකක් කතා කරාම ICC වලත් වැනි ආතරයක් තිබුණේ නැහැ. ඒ නිසා ICC එකත් එකම වුණා. ක්‍රිකට් කියන එක ICC එකේ මෙවැනි CSR එහෙම නැත්නම් ගුණදානවා මේ සෝෂල් ඔබ්ලිගේෂන් එකක් තියෙනවා කෝපරේට් වලට ඒ නිසා කෝපරේට් සෝෂල් සර්සයක් වෙනවා සෝෂල් රෙස්පොන්සිබිලිටි එකක් හැටියට නැත්නම් වාකිමක් හැටියට පෞද්ගලික ට්‍රාන්ස්ලේෂන් එකක් ඒක හඳුනාගන්න. ඉතින් අපිට ඒ ව්‍යාපෘතිය අපි දැක්කා පෙරපාල මණ්ඩලයේ මත ආරම්භ කිරීම සුදුසුයි කියලා. ඒකයි අපි මිලිත වශයෙන් හිතුවා එංගලන්තයේ අපි සංචාරයේ මුල් කොටගෙන අපිට පුළුවන් නම් හොඳයි කියලා අපි හම්බු වෙච්ච එකම නිවාර දෙයක් තමයි සෙන්සුර ආදායම් ද ජූනි මාසේ 4 සහ 5 නිසා අපි ඒ දින දෙක වෙන් කරගත්තා. ජූනි මාසේ 4 වෙනිදා ටිකට් ගේට් අපි පිළිතුර ටිකට් එක ලෝස් ක්‍රීඩාංගණයේ තමයි සඳහන්වා ලොම් රෝගය කියන එක. ඒක තමයි ලෝස් ක්‍රීඩාංගණය තමයි ඉතින් අපේ ක්‍රිකට් ලෝකයේ ඓතිහාසිකම මනසන්දිය. ඉතින් ලෝස් ක්‍රීඩාංගණයේ වගේ තැනක අපේ කණ්ඩායම යන වෙලාවක එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කාලෙකින්. ඒ නිසා අපි ලංකාවේ කණ්ඩායම එංගලන්තයේ සංචාරයේදී වෙලාවේ මේක නැවත සාපේ කරන්න අපි දැන් මාස දෙකකට කලින් තීන්දුව. ඒ නිසා ඒ සඳහා අපි එංගලන්තයේ MCC එකකින් අවසර අරගෙන
අවශ්‍ය සහයෝගයේ ඉන්නවා මම කියන්නේ සන්තෝෂයි මේ වුණා අපිට රුපියල් මිලියන 10කට වඩා ප්‍රමාණයක ආධාර සහය දෙන්න එක ආයතන වෙනුවෙන් වශයෙන් අපිට එකතු වෙලා තියෙනවා ඒ නිසා පිළිගැනීමක් හැටියට ආරම්භයක් හැටියට අපිට මේ ව්‍යාපෘතියට ඉංගලන්තයේ අවතීර්ණ වීමම අපේ ගෞරවයට පාත්‍ර වෙනවා එයි එහෙම බලන්න මොකද අපි යම් යම් තැන්වල පසුබෑම් වෙනවා අපේ ක්‍රීඩාවේ තීරිතේ නමුත් අපිට අපේ ක්‍රීඩාවත් ඒ පාලක මණ්ඩලයත් ක්‍රීඩකෙයින් ඒ වගේම රටක් නියෝජනය කරනවා අපිට බෑ ඒ පසුබෑම් වලදී අස්සර ගිහිලා වැටිලා ජීවත් අපි අපේ අභිමානයත් එක්ක ජීවත් වෙනවා අපේ හැකියාව දක්ෂතාවය තින්තන අපි සිත ගන්න ඒ නිසා අපිට මොන තරම් අභියෝගාත්මක කාලයක් වුණා අපි හිතුවා මෙතන ආයෝජනයක් කරලා ලංකාව කියන්නේ හොඳ හදවතක් තියෙන සමාජයක් ඉන්න රටක් ඒ නිසා මේ ක්‍රිකට් එකේ අරමුණ වුණේ අපි මේ පාලක මණ්ඩලයේ හිටිට මේ තීන්දුව ආරෙන සැලසුම් කරගෙන ගියා මේක මම හිතන්නේ අද වීඩියෝ කොට කීපයක් දර්ශනය කරලා තාටින් අපි මොකද ඒ කරන්න යන්නේ කියලා මම හිතන්නේ you can start that I can touch on the some quick visuals of what we'll be using there and what we do but what we thought we'll deal with England first then we have the Australian tour coming up so they are going to relaunch the game in Colombo taking Australia Sri Lanka tour we intend to go to South Africa during our South African tour and every time we are in a tour we bound to outpoint so we will take it all over Australia early part of next year in the meantime let's I mean we don't have a good capital at the moment as we base is a reasonable sum we want to go into the affected areas and to people and then start donating and then people will believe in more and then they will know that there's a true program that they would like to do website in London on there we will have the gateway payment gateway to your question we technically open it after the 4th of June in London it will simultaneously open in the Federal Republic of Sri Lanka as well so people who would like to even you want to be in this matter the amount it's a thought what you want we will be launching contributions from Colombo as well on the 4th June onwards and in a sense per person or no because now obviously at the moment now when it was first launched it was for the tsunami victims and now you're focusing on CKD will it continue with other causes in the future sure I mean this is going to be our CSR arm this is going to be our charitable arm official charitable arm we would like to since as it is I must say even the national team has already given 1 million rupees for the victims so similarly we will continue with this process over a period of time retired players players who are still playing sponsors well wishers all we have would like to play a role all they are waiting for this to take off the ground the unbelievable amount of corporate sector would like to play a role genuinely it's a matter of us just taking it properly to the right direction so I'm confident as we move on we will have a separate person in charge and internally Shambhu Kapoor is coordinating the figure in the board as our coordinator we are going to have a separate management not a huge amount 2-3 people dedicated for this figure they will go to Anuradhapur they will go to Kirinachi they may have to go to very difficult areas identify speak to the doctors and then we will have to have some camps running and so forth we are looking at welfare CKD is only maybe 10-35% we don't know based on our management
capacity, but we have, we never anticipated, or we never, we were not ready for flood victims to deal with them when we initiated this. Now we have taken our focus almost 85% towards the flood victims, which is immediate requirement. And once our launch is over in June in London, we have to look at the how many people would like to associate the CKD and how many would like to start giving direct relief to the people. Could you just elaborate on some of the what exactly will the money be going towards? So number one, we will be looking at the CKD, that was our original plan. But on top of that, people have given us direct money and material, more than money now, for the flood victims. So there we are putting three programs. One is we are not giving warm food or cooked food. We are giving them dry rations, or rather giving them all the grocery items and things like that. The pack of people is 5,000 to 7,000 rupees worth of a pack for the house. Number two, we have a program, we go and do the cleaning. We take various detergents and all the material, we go into houses and do the cleansing part, advising them, helping them out with the cleaning part. That has been very successful. We have more than 250 people last Sunday and we have taken over a place or two to clean them up. We had a day before program to go and clean that area, but unfortunately, the day we went, the overnight rain has taken over 47 houses of what we have planned to go and clean. So, the Kadmul area again, they had to experience for the last weekend. So second program is cleaning and helping them out with immediately their school books and the children's school bags. Especially we are focusing on all the children in the area to help them directly with their immediate requirement of shoes, uniforms, clothing, school bags and the material. Third phase we are looking at, we have trained coaches. Our coaches are good in coaching training, so we had a Green Cross program earlier. That is called when you have a traumatic condition like this, traumatology. So we want to get the counseling part up and running. So over the next few weeks, we want to get experts to train our can be cricketers, can be coaches, can be umpires, can be scorers. Our people, we invite them as volunteers. We will put about 3 or 4 people on a group. We will want to start going into the villages, talking to them, trying to get out of their sort of mind at the moment. They're all they're grieved, and because they lost everything that they earned for their whole life. They don't. One parent even says, sir, mage bandhabut bhavakyan mage vivahaya dasa bindu yakmanana. මගේ සහතිකාරවම මොකද මගේ පුතාගේ උපන්දිනය ගත්ත කියලා කියන මට පිටුරයක් අපි බැඳගෙන මොකවත් නෑ සර් he was wearing a nice gold chain and he was a middle class person. He's not a poor chap. He had a very big house, about 2000 square feet of a big house. The whole thing has been washed off, just only the skeleton, the building is there. So he was, he wanted to talk to me just to get out of whatever the feeling he had. He was just going on talking, I was just listening to him.
I said, I'm sorry, I have to hear this, but then he could stop talking. And he said, I'm going to be done, sir, I'm going to be done, but I'm going to be done. Have I put a katagra on me? So it's so sad, the situation. So we will be trying to deploy our coaches, volunteer basis. We will be trying to go back to our Green Cross program, which we have initiated in 2005. And this kind of situation, you can't, you know, since the mechanism is no longer there, we have to build a cricketing mechanism into a certain perfect position before we deal with the people. Because we rather do a proper job with 10 people than trying to do 20,000 people, target a big group which we are not in a position to deliver our goods. So we are confident we will put the team right. And then again, we are going to take a 1GN division. We can't be looking at the entire Ambalapura. You know, so we are going to take certain portion of the place. Look at how many people are suffering now. We will give them, we want to support them with treatment. And they say about 5,000 to 6,000 per time. So we will take care of a certain amount of patients and look after them. And also we would like to give them water, good water. So we are looking at sponsors to come and help us with proper drinking water facility, because they say they have to buy water now. Everyone need to consume minimum amount of good quality water, which they don't have. So this is something which we believe we can look into. So let's go into detail over next few weeks. And we are keen to what we are looking at is over a period of, it can be 10-year business plan, zero tolerance of CKD. If the country government is having a program of zero CKD patients in the country, we can deal with malaria, we can deal with cholera, we should be able to deal with CKD. Then we can be partnering with the government to bring the awareness when the cricket board is getting involved, when we are bringing our cricketers national team to speak about CKD, talk about it, when we part of it, that brings up the awareness. The awareness will give the public to participate and help one another. And then they will also contribute with various ways, the food, the water, the medicine and whatnot. So that we believe we will continuously be partnering in trying to eliminate CKD to 0 point. සාමාන්‍ය ශ්‍රී ලංකන් ජනතාව ශ්‍රී ලාංකීය ජනතාව එක්ක ලංකින් ඇයට මුදලක්ම ගෙව ඇවිල්ලා අපේ ලාංකීය කණ්ඩායමත් එක්ක හම්බ වෙලා ලංකාවේ ආහාර තියෙනවා ඒක ලංකා දිනයක් හැටියට උදෑසන ජූලි 5 වෙනිදා ලැස්ති කරලා තියෙනවා හතර වෙනිදා පවුම් 20ක රාත්‍රි භෝජන සංග්‍රහය විශේෂ ඒ මුදලක් වගේ ඉවර එන්න පුළුවන් ආකාරයට ඉන්දරු දෙයක් ඒක අරන් මුදල් එක රාශි කරගන්න අපේ මේ ටිකට් එකෙන් සනාන්ට ඒක ලොකු ප්‍රචාරයක් වගේ අපිට ලැබිලා තියෙනවා මේක අපේ විදාය කමිටු එකත් තීන්දුව හැටියට මම සිංහල භාෂාවෙන් පරම්පරාවේ ක්‍රීඩාවේ අභියෝගය මොකද්ද කියන්නේ අපිට හුවක් හැකියාව තියෙන ලක්ෂ දෙකකින් ඉන්නවා ඇනලයිස් කරන්න ඕනේ ඒ වාසියක අපිට තේරුම් කවුන්ටුවත් එක්ක ඉඳගෙන ඒගොල්ලෝ අධ්‍යයනය කරන්න ඕනේ රටේ ජාතික පුහුණු ජාතික තේරුම් කවුන්ටුව සමග ජාතික වශයෙන් පුහුණු කරන එක ඉඳන් සාකච්ඡා කරලා ඒ අදාළ තරගාවලි වලට කණ්ඩායම් වලට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අධ්‍යයනය කරලා ක්‍රියාත්මක වෙන්න අපි වෙනම ස්ථානයක් අපි හදන්න බලාපොරොත්තුයි අපි ඒකට බ්‍රේන් සෙන්ටර් කියලා නම් කරලා තියෙනවා ඒක අපි අපේ ක්‍රිකට් උපදේශක ඇතුළේ ඉන්නේ අරවින්ද සිල්ල මාත්‍යා. ඔහු අපි පත්කලක අපේ ක්‍රිකට් උපදේශකයෙක්. ඔහු සමග වැඩ කරනවා ජාතික තේරුම් කමිටුවේ සභාපති ප්‍රසන්න ජයසූරි මාත්‍යා.
එවැගේම ජාතික කණ්ඩායමේ පුහුණුකරු ග්‍රෑම් පෝල් මහත්මයා දැන් අපිට හෙට ඉඳන් එකතු වෙනවා අපේ සයිමන් ඩියුස් මහත්මයා හයි පර්ෆෝමන්ස් මැනේජර් ඒ සමගම අපේ ක්‍රිකට් කමිටුව අපි පත් කරාන පස්සේ තවත් ඒ අයට එකතු වෙලා මේ මධ්‍යස්ථානය අපිට අතිශය වැදගත් කියලා අපි අවබෝධ කරගෙන තියෙනවා මොකද අපි අපේ ක්‍රිකින්ගේ කුසලතාවයන් ඒගොල්ලන්ගේ අත්දැකීම් ශක්තිය මතව පදනම් කරන් තමයි ක්‍රීඩක් එයාට මීට වඩා අපෙන් තාක්ෂණ සහ අවශ්‍ය තොරතුරු මීට වඩා සමීපත ලබා දීමට අපි කටයුතු කළ යුතුයි එහෙම අපි යම් යම් කාලවල අපි කැඩිබිලිටි ගැනව අවුදන් දාගෙන ඉස්සෙල්ම ඒවයට වඩා ගොඩක් ඈතට ගිය අනිත් තාක්ෂණයත් එක්ක ලෝකයේ අනිත් රටවල් දැන් ඉදිරියට එනවා මේකේ කොටස් දෙකක් තියෙනවා එකක් කැප්චරින් කියන එක නැත්නම් අවශ්‍ය තොරතුරු එකතු කර ගැනීම ඊළඟට ඇනලිසිස් කියන එක මේ තොරතුරු අධ්‍යයනය කරලා ඒ තුලින් ක්‍රීඩකයාගේ ක්‍රීඩාවට සහ කණ්ඩායමේ කණ්ඩායමකට ඒ අවන්තිම වෙන ටෙස්ට් කණ්ඩායම ඉදින් සහ T20 අනාදි වශයෙන් මේකට අපිට ආයෝජනයක් හරියාකාරව අපි කරලා තිබුණේ නැහැ ඉතින් අපි මේකට මුදල් ලේන් කරලා ට්‍රේන් සෙන්ටර් එක අපි ක්‍රියාත්මක කරගෙන දැන් අපි මේකේ ප්‍රධාන වගකීමක් වෙනවා අද ඉස්සෙල්ලා මහත්මයාට මේ සම්පූර්ණයෙන්ම මේ පිළිබඳව ක්‍රියාත්මක වීම ඉතින් මහත්තයා ඔබව සන්තෝෂයෙන් වාක්‍යයෙන් බාරගත්තා ඒ වගේම ඔහුට උදව් කරා වර්තමාන පිරිණකින් කලින් ක්‍රියාත්මක වය සිල් දෙනා ලංකාවේ වගන්න ජාත්‍යන්තර ඉඩාත් එකතු වෙලා අපි මේ ස්ථානය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒක ගැන මොනවා ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්ද? කාර්යාලය. How much money are you putting aside for that data center? It's like asking how much money you are spending for Pentagon. Trade secret. We are investing into this. We are outsourced the software company working on hardware now. We are looking at setting aside a budget which we think could be total cost will be in the range of about $100,000 in the entire process once you finish in about 2 years. And will it be analyzing all kinds of like domestic games, computers, so on? We are looking at coverage, every live coverage in the world, and all the donors are encouraging to cover in Sri Lanka. So, looking at about 100 days of cricket we are covering at the moment, from this June onwards, so that will be captured, and also the selectors and the coach and the provincial can decide to watch certain players and start recording them and capturing them. ක්‍රීඩා මණ්ඩලයේ මව ආයතනය තියෙන්නේ SSC ගේ සංවර්ධනය තියෙන්නේ වෙලා තියෙන අවුරුදු ප්‍රනා ඔෆිස් එක අපි ක්‍රීඩා මණ්ඩලයත් SSC එකත් ක්‍රීඩාංගණයත් එකතු වෙලා කම්තුවක් හැදුවා SSC ක්‍රීඩාංගණයේ අනාගත සංවර්ධනය සඳහා කලින් තු මොනවද කියලා හඳුනා ගන්න. ඉතින් මේ කම්තුව විසින් තු මාස 3 ඇතුළත SSC ක්‍රීඩාංගණය සංවර්ධනය කරන්න කොහොමද එකම කාර්යයක් ලැබෙන ඉකෙන්දවතාවයට ආපු එක පදනම් කරගෙන අපි අලුත් දියුණුවකට යනවා. ඊට පස්සේ පාලක මණ්ඩලයේ ඉතුරු අවුරුදු 10ක් පුරාම 10-year business plan එකක් දීලා SSC ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීමට අදහසින් වැඩ කරගෙන යනවා. ඒකට අපි ප්‍රතිපත්ති වශයෙන් SSC ක්‍රීඩා සමාජය පිළ පාලක මණ්ඩලයත් එකතු වුණා. අපි ධර්ම සතියේ demo එකක් හදලා දෙපැත්තෙම පත් කරමු අපේ පැත්තෙන් මම සභාපතිවරයාට ලේකම් පාණ්ඩාගාරිකව පත් කරලා තියෙනවා අපේ කම්පියුටර් තුන්දෙනා ඇතුළත SSC කියන තුන්දෙනෙක්ගේ කවුන්ටර් පත් කරලා අපි 6 දෙනෙක් ඒක බලම SSC ක සම්බන්ධයෙන් කරලා සැලසුම් සහ සම්බන්ධයෙන් දසවක්ත සැලස්පකට යන්න would like to see over a period of time SSC is developing their stadium with the planted arena so but I don't know whether it will take 3 years 5 years 7 years, but our intention is very clear to develop a master plan together.
Sorry, you have suspended that project, now you are doing as four side units, now we are doing five ships at the cost of 21 million. We intend to open that for the Australian tour during the test match, just before the test match. Then the next item is about the Rangirida Buller. We want to play two day night games. We have gone for a tender to upgrade the lights at La Mulla because it's been 13 years since lights been installed, and we would like to see it upgraded. Then purchase of buses for the team. This again we have gone for a tender and expecting a sponsor to partner with us. Cricket Board has spent about 46 million over the last 3 years for the transportation. So we believe having our own two buses for the main two teams will save us a packet, as well as we have a proper opportunity of transferring our A teams, development squads, and it will still not waste our money. So we are very keen to have two 45-seater luxury buses together with the 26-seater bus for the other team, and the 14.5 would be lovely for the baggages and other requirements. So these are upgrades that we are looking at for the support team. Does the trans moves available in this country after this visit of after Mr. Lyon Mendes? I think we are inviting him to assist us with our young, talented cricketers to talk to the players, talk to them, move them up. So that's one of the appointments we would like for the next year. Well, they can go to the one ring, they can get a යාගේ මානසික තත්ත්වය යාගේ ප්‍රශ්න අපිට කරුණාකර ගන්න කාලයක් ඕනේ මම තමයි සගේ බලාපොරොත්තු වෙන්නේ